ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. එතකොට අගමැතිතුමා, තුන්වෙනි කාරණාව ඒක තමයි හාමුදුරුවනේ වැදගත්ම කාරණාව. මේක කියලත් බෑ නොකියත් බෑ. නොයි කියලා දන්නකමැතිතුමා. හාමුදුරුවනේ, ඔබ වහන්සේ දන්නවා මේක මගේ පන්සල කියලා. ඔව්, මම මේ පන්සලට කොච්චර වැඩ කටයුතු කරනවද කියලත් ඔබ වහන්සේ දන්නවා. ගත්තුව එක මුළු රටම දන්නවා. ඔව්, මම මුලින්ම අගමැති වෙලා ආවෙත් මේ පන්සල. ඒක අපි නොදන්නව අගමැතිතුමා. ගත්තුව ඒක මම කියන්නේ හරිම ආඩම්බරයි. අපි දන්නවනේ. එහෙම දැනගෙන මොකටද අර අමරනන්ද කියන පරයව මෙහෙට ගෙන්නගත්තේ? ඈ, ඕක මට සර්පයා සර්පයා කියලා හැම තැනම බැන බැන යනවා හාමුදුරුවනේ. ඕක පන්සලට අදාව කියන්නේ හෙට අපේ ගෙදරට එනවා. හාමුදුරුවන් තිබ්බ ඔකට ගහලා එලව ගන්න. රූපදි මහත්තයෝ, මං කොහොමද එහෙම එකපාර එලවන්නේ? එහෙම කරපු හාමුදුරුවෝ ඕන තරම් මේ රටේ ඉන්න. මගේ තුන්වෙනි කාරණේ වගේම අවසාන කාරණේ මේකයි. අපේ හාමුදුරුවෝ ඔය අමරනන්ද කියන එක ආයි මේ පැත්ත පලාතේ පස් පාගල තිබ්බොත් මම මේ පන්සල පලාතේ එන්නේ. මේක මගේ පන්සල. මට ගෙවන්න අයියා. පබ්ලිසිටි දීලා සල්ලිත් දෙන්න මට මාපේන ජොනි වගේද? සෝරි සෝරි සෝරි, කොල්ලට මොනා හරි කියපම තරහ යනවා නේ. ඔබ බෑ බං. කොල්ලා නෙවෙයි, හැබැයි උත් කොල්ලෙක්. හරිද? ඉතින් ඔච්චර සීරියස් ගන්න මම මොකද කිව්වේ? අනේ මේ සෑම් උනික මෝඩේ පිස්සෙක් වගේ මගේ පස්සෙන් ආවට මම බයිට් වෙන්න ඕනේ නෑනේ. බයික් කරේ කවුද? රැට්ට බෑගිලා දින්නේ වැරදි පැත්තෙන් නැගිට්ටද? බයික් කරනවා තමයි බං ඔය. මොකද මං ඌ කඩේ අරිනව නෙවෙයිනේ. දැන් බලමු බයික් කන්නේ කවුද කියලා. ගුඩ් මෝර්නින්. හෙලෝ. ගුඩ් මෝර්නින්. කැම්පස් යන ගමන්ද? ඔව්, ලෑස්තිලා එළියට බැස්සා විතරයි. ඔව්, මොකද අද බිසී වගේ ටිකක් විතර. ඔයා කතා කළේ විශේෂ දෙයක් නෙවෙයිනේ. හලෝ, වාට කොයිතරම් විශේෂයිද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි ඒක මට නම් ගොඩක් විශේෂයි. එහෙමද? එහෙනම් කියන්නකෝ. අපි තව එකපාරක් මුණ ගැහෙමුද? මට එහෙම කියන එක ලේසි ඔයා. හරි හරි, අපි හැමෙමු. හැබැයි තව ජූඩි ඉල්ලීමක් තියනවා කරන්න. ඒ මොකද්ද?
ඔයාට පුළුවන් නම් තනියම එනවද? මං කියන්නේ මේ යාළුවා නැතුව. හරි 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 ජොනි හරි මං එන්නම්. හැබැයි මේ අද නම් බැරි වෙයි. අපි මේ ඉක්මනට හම්බෙමුකෝ. මං ඔයාට දවසයි වෙලාවයි කෝල් එකක් දීලා කියන්න. එදාට ඔයාට පුළුවන් නම් අපි එදාට හම්බෙමු. මට පුළුවන්. Congratulations, both of you. I love her. But only aadare karanna guys. Aadare karanna. Wow. Niyamai niyamai. Superb. Bro, දැන් එතකොට ඔයා මැරි කරලා සැප ටයිම් එකක් ගන්න කොයි කාලේ වගේද? ඉක්මන්ටම. අපි ෆැමිලි එකයි. ශාලුගේ ෆැමිලි එකයි මිට්ටුලා ගැන කතා කරපු ගමන් මම මැරි කරනවා. මං කිව්වේ අපි දෙන්නා මැරි කරනවා. අයියා මට ඕනේ ලංකාවේ එකම සෙලිබ්‍රිටි ෆැමිලි මෑන් වෙන්න. රවීන් තමසට තාම 19යි. මැරි කරන්න තව කල් තියෙනවා. That's correct අයියා. But what about ශාලු? She's almost 30. Am I correct? Sorry, 31යි අයියා. 31යි? ඔව්. 31ක්. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 690 සිට ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සබන් කැටය නවලක්ස් ගයිස් මං දන්නවා දැන් ඕගොල්ලෝ මං ගැන මොකද හිතන්නේ කියලා බට අයියා වන්ස් යූ ෆෝල් ඉන් ලව් ඔයාට කිසිම දෙයකින් වැඩක් නැහැ. ඔයාට ඕනේ එයා විතරයි. ඔයාට ඕනේ එයා විතරයි. Since then ඔයාට තේරෙන්න පටන් ගන්නවා ඔයා ජීවිතේ එන්ජොයි කරනවා කියලා. අයියා. I'm in love with her. මට තේරෙන්න යයි කියන්නත් ඒක දැනුණාට පස්සේ අපිට තේරෙන පටන් ගන්න අපේ ඉන සෝල් එක තුල වෙන කෙනෙක් හුස්ම ගන්නවා කියලා. ඒක මාරයි. අන්න එතකොට ඔයාට රේස් එකවත්, රිලිජන් එකවත්, කාස්ට් එකවත්, අඩුම ගානේ ඒජ් එකවත් වැඩක් නැහැ. මම දැන් ඉන්නේ අන්න ඒ ස්ටේජ් එකේ. දැන් ඩාඩ පස්සේ ආයි කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. එයා විතරයි ඕනේ වෙන්නේ. I'm in love. Yes. Salu. Yeah. කොපි කරාට කැලින් වලට නම් සම කරන්න අරගන්න කලින් නම බලන්න කැලින් මුලේ කැම්පේන් එක වැඩ කළේ නැහැ කියලා මං කියන්නේ. හැබැයි ඒක හිතපු තරම් සාර්ථකනේ. ඇයි සර් ඒක කියන්නේ? දැන් තමුසි කියන්නේ මං අකමැති වුණත් කොලිටි මිනිහෙක් කියලා කිව්වහම මිනිස්සු පෝලිමේ ඇහෙලමට ඡන්ද දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ වොයි. අපි තාම ඉන්නේ හිතපු තැනම. සර් මේක වෝසෝන් එකක්. නියුට්‍රල් වෙන කෙනා පරාද වෙලා මේ වෙලාවේ හැමෝම ට්‍රයි කරන්නේ ස්කෝ කරන්න. හැබැයි සර් මම බොහොම විශ්වාසයෙන් කියනවා අපි අසාර්ථක නැහැ. තමුසෙ කොහොමද එහෙම කියන්නේ? මම සර්ගෙන් ප්‍රශ්න දෙක තුනක් ඇහුවට කමන්නේ නැද්ද? අහනවා කො හැමෝටම ඕනේ මගෙන් ප්‍රශ්න අහන්නනේ උත්තර දෙන්නනේ මිනිහෙක් නැත්තේ. කියනවා බලන්න. සර් මට කියන්න සර්ට විරුද්ධව එල්ලෙවිච්ච ප්‍රබලතම දේශපාලන චෝදනාවක් අද. මම කියන්නේ මේ
ඔය සකට වැඩිපුරම ගැහුවේ මොනා කියලා අර මේ සර්පයා කියලානේ නෑ සර් ඒ අමරණන්ද කියපු කතාවනේ මම කියන්නේ සර් ඊට වැඩිය සර්ව ලේබල් වෙච්ච තරක් සර්ට මතකද ඉතින් ඔය මේ ජාතිවාදියා කිව්වා වර්ගවාදියා කිව්වා ආන්තවාදියා කිව්වා ඒ අරගෙන වෙන මොකුත් චෝදනා තිබ්බේ නෑ මට හරි සර් හරියටම හරි ඒක තමයි සර්ට එල්ලෙච්ච ලොකුම චෝදනාව දැන් සර් මට කියන්න ක්වොලිටි මිනිහෙක් කැම්පේන් එකෙන් පස්සේ මං කියන්නේ අර මුස්ලිම් අම්මගේ දරුවගේ ප්ලේ එකෙන් පස්සේ කවුරු හරි කෙනෙක් සර්ට කිව්වද ජාතිවාදී කියලා නම් ටිකක් අඩු වුණා. මැච් එකක් දිනන්නස ගහන ලකුණු ගන්න විතරක් නෙමෙයි. ෆීල්ඩ් එකේදී නවත්තන ලකුණු ගන්නත් වැදගත් වෙනවා. මේ මැච් එකේදී අපිට තිබුණ ලොකුම ඇලිගේෂන් එක අපි නියුට්‍රල් කළා. මේ අගමැති පුටුවට ඇහිලා ලබන මාසෙට හරියටම අවුරුද්දයි. තව අවුරුද්දයි තියෙන්නේ. ඒ පක්ෂියුම වැඩ කරන විදිය ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. කොහොමත් ඔබුන්ගෙන් පහක් අය පනිනවා. එවනස අපේ පැත්තටත් පයින් සෙට් එකක් බලාගෙන ඉන්නවා. අපි යෝයුම් ඒයි තමයි එහෙමයි කියලා අපිට උන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ගන්න බෑනේ. අනිගොයි කොයි එකත් වැඩ කරන්නේ තමන්ගේ වාසිය. මට කියනවාකෝ මොකද්ද දැන් මේ සංවත්සරයට කරා? මම නම් කියන්නේ සර් ඔය සමරනවා කියන වචනවත් පාවිච්චි කරන්නවා. මේ කරන් ඇත්ත. ඔය වචනේ ඇහුවාම මිනිසුන්ට මලපන. තමුසෙම කියනවාකෝ මං කියන්නේ සර් අපේ ඕපන් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒකෙදි මාධ්‍යවේදීන්ට සර්ගෙන් ප්‍රශ්න අහන්න ඉඩ දෙමු. කිඹුලෝ ඉන්න වලකට කුකුල් පැටියක් දානවා වගේ වැඩක් නේ ওই තමුසේ කියන්නේ. මට රිස්ක් ගන්න බය නැහැ තමයි. එහෙමයි කියලා ওই මාව හැඳි ගෑවිලා යන වැඩම ප්ලෑන් කරන්න එපා. එහෙනම් සර් අපි එක්ස්ක්ලූසිව් ඉන්ටර්විව් එකක් තියෙනවා. ඒ මොකද්ද? ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තහවුරු කළ ටයර්ස් බේබි. මිල්ක් ප්‍රෝටීන් සපිරි ලයිෆ් බොයි මයිල් කෙයා. දැන් රුපියල් 110ක අඩු මිලකට. හම්දුරුනේ අර බණට ආරාධනා කරපු දෙවි ඇවිල්ලා ඉන්නේ අපි වඩිමු නේද හම්දුරු අද හම්දුරුනේ වෙලා තියෙන්නේ ධම්මදස්සි රාජභීතියද රාජභීතිය රාජ නීතියට ගරු කරන එක හරි අපේ හැමදෙරුවනේ. එනවාට මේ සිවුරේ ඉන්නේ අපිට රාජ බීතියක් අදාළ නැහැනේ. ධම්මදස්සි. බණ පොතයි ඉතිහාස පොතයි පටලව ගන්න. ඒ පොත් දෙක. එක පොතක් නෙමෙයි. අර තේරෙන්නේ ඔබ වහන්සේ කියන දේ. ධම්මදස්සි රාජ බීතිය චීවරයට අදාළම නැහැ කියලා කිව්වේ ධම්මදස්සි බණ පොත බලලා. ඉතිහාස පොතේ ඊට වැඩිය වෙනස් කතා ගොඩක් තියෙනවා ධම්මදස්සි. මහසෙන් රජුණන්ගේ කාලේ මහා විහාර භික්ෂූන්ට වෙච්ච දේ කියන ධම්මදස්සි කියවලම ඇතිනේ. දැන් අපිට තියෙන එහෙම ප්‍රශ්නයක් නෙමෙයිනේ හාමුදුරනේ. මේ බලයට කෑදර උන්දලා දෙන්නේ කැප්පෙනවා. අපි ඒ දෙන්නගෙම පරිස්සම් කරලා හිටපොම ඉවරයිනේ. දේශපාලඥයින්ගෙන් බේරිලා කවදාවත් පන්සල් දියුණුවේ නැහැ ධම්මදස්සි. මේ ආකාරයට ගොඩන ගන්න මත් සෑහෙන්න මහන්සි උසත මහතර දෙහතර හිටියට මේ සැපාරගෙන නෙමෙයි මේ ආරෙට හරි දැන් ඒ මුකුත් නැති වෙලා නැහැනේ අපේ හාමුදුරුවනේ යංකෝ නැති වෙලා නැහැ කිව්වට මම දැක්කනේ දා සිරිවත් දුන්නයි ජස් දෙක ඊන් තියෙන පුපුර පුපුර
ධම්මදර්ශි සිරියද්දල උන්නේ අපිට දුන්නේ රතු එළියක් රතු එළියක් පන්සලට අභියෝග කරලා මේ රටේ කිසිම කෙනෙක් වැජ බිලා නම් නැහැ මෙච්චර කාලෙක ඈ එහෙම ගමනක් යන සිරියද්දන මහත්තයා හිතාගෙන ඉන්නවා නම් ඒක උන්දගේ අවසානය මන් දන්නේ මට නම් තේරෙන්නේ එහෙම ඒ වුණාට ධම්මදර්ශි අපිත් දැන් හංවඩු වෙයිලා ඉවරයි දේශපාලන බලය අපෙන් ගිලිහිලා කියලා කවුරු හරි දැනගත්තොත් මේවට මොනවෑ මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් මොනවා වුණා මොකෝ අපේ හැමෝටම. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉගෙන ගන්න උදවියද? අපි මොකටද ඕවට සැලෙන්නේ? එහෙමනේ බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙන්නේ. මේ විපරිත කාලේ බුදුහාමුදුරුව දේශනා කරපු හැමදේම ඒ විදිහටම ලොකුහාමුදුරන්ට දේශනා කරන්න බෑ ධම්මදාසී. ඒම් බලන්නත් එයා ඉන්න තැනක් හරියට කියලවන්න එපා. එන තොකොළම ගිහිල්ලා ලේපුසුම ටීවී කරලා යන්නද? මිස් මං තැන නම් දන්නේ නැහැ. යා මං කියන්න. මොනවද ඔය එතන කරන්නේ? මම එතන ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්. මං අද මගදී දැක්කා. ඔයා ඔය කියන ඩිරෙක්ටර්කම ක්‍රියේට් කරනවා. ඒ ගර්ල් ගැන මුකුත් විස්තරයක් දන්නෙත් නෑ. මට නම් හිතෙන්නේ මහා නැට්ටිච්චෙක් වගේ. සාලු 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 සාලු. ඇක්සිඩන්ට් එක වෙලා තියෙන ගුබදී පුතා. මිනිහා ඊට පස්සේ තමයි එතනට යොදරුව ගෙනලා තියෙන්නේ. එතන ඉහට ඉතින් වෙච්ච දේ අමුතේ කියන්න දෙයක් නෑ. ඩ්‍රයිවර් පිටින් දාන්න ට්‍රයි කරනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් නම්. ඒක තමයි හෙට හෙඩ්ලයින් එක.